संसार व्यापी हम मिलाते रोबत मामा तो पे उब मियान है मोहम्मद तो हम मिलाते सासरे बुद्रजन मान से देशना करते ना अभी हम हम मिलाते ना किया ये तमा यथार्थ है इन हम के अवस्था मिलदी ओ बाबी का कोटा गत्ता गा मरा गत्ता नेवद प्रार्थना करे ना अभी वेन नाद सौख्य बिरि नाद चित्त पीड़ा सहित हिडियाद निस्याल तीन नेवद प्रार्थना करानम कतीन අනා මොදෙන් කටුතු කළ වෙනුණාද නැවත හමු වුණා මතේ යටි පරණ කතන්දර මතක් වෙන ඔබ බලන නිකන් පාර යනකොට අපි ගුරුවරයෙක් වුණත් හමු වුණත් සමහර අයත් එක පාසලේ හරියට බැඳුණා සමහර අයට අපි කැමති නෑ හැබැයි මිනිස්සු අපිට කිසි වරදක් කළෙත් නෑ ඒත් අපි ප්‍රියතාවයක් ඉන්නේ නෑනේ ඕන තැනක අපිට හම් වෙන විවිධ පුද්ගල සමහර අයක අපි බැඳෙනවා සමහර අයත් එකේ බැඳෙන්නේ නෑනේ ඇයි සසර ගම් දෙන ඒ වගේ තමයි විවාහ ජීවිතයත් හරියට හයිවේ එකට දැම්මා වගේ high speed එක යන්න වෙනවා ආයි හැරෙන්න බෑ no turning ඒ නිසා මේ ගමන වාහනයක් නම් කුණ ගන්න පුළුවන් ගියක් නම් විකුණ ගන්න පුළුවන් මට හොඳ නැහැ කියලා ආපහු බාර දෙන්න බෑ ඒක තමයි යථාර්ථය අපේ සංස්කෘතිය මැදිලා විදේශ රටක නම් ඒ පොඩි chance එකක් තියෙනවා අපේ රටේ එහෙම බෑනේ ඉස්සර අපේ රටේ තිබුණ එකගේ කෑම බින්න බහින ක්‍රම බොහෝ විට මනමාල මහත්මියගේ අතීතයේදී මනමාල මහත්මයා ගෙදර ගිහලා නවත්ත ගන්නවා නවත්තගෙන කුඹුරු කොටා ගන්නවා සත්තු බලා ගන්නවා ගෙවල් දොර පාන්නේ කරු ගන්නවා මාස 3 4ක් හැබැයි දුව සමග එකට ඉන්න දෙන්නේ නැහැ හැබැයි මෙයා විමර්ශනය කරනවා තෝ මාසයක් කැමෙන් තමන්ගේ තීරණය දෙනවා විවාහයේද මෙයාව ගෙදර අරිනවා ඒක තමයි යථාර්ථය එදා අපිට රිස්ක් එක අවදාන්න අඩුයි ඇයි අපි එදා හොඳට බලලා බලලා තමයි අපි විවාහ වෙන්නේ අද අපි මොකද කරන්නේ විවාහ වෙලා හොඳයිද බලනවා ඒක තමයි යථාර්ථය අපේ රටේ විදේශිකව පාලනය කරනවට පස්සේ ඉංග්‍රීසියෙන් පාලනය කරනවට පස්සේ අපිට විවාහය පුරුදු කළා. දැන් අපි විවාහ වෙනවා. විවාහ වෙනා අපි හොඳයිද බලනවා. අන්න එතකොට මතු වෙනවා. නමුත් අපිට මේව උගන්වපු මේ විදේශිකයෝ මොකද කරන්නේ? එතන අපි කරපු දෙන්නේ මොකද අපි කරේ? හොඳයිද කියලා බලලා විවාහ වෙනවා. එහෙම හිටිය අපි විවාහය පුරුදු කළා. ඒගොල්ලෝ ගිහිල්ලා අපි කරපු දේ ඒගොල්ලෝ කරනවා. මොකද ඒගොල්ලෝ living together. ඒගොල්ලෝ හොඳයිද බලලා හොඳ නම් බලන පසුබාරිනු. අපි බැඳලා හොඳයිද බලනවා. කාටද රිස්ක් එක? කාටද අවදානම? කාටද එතන අතුරුන්තර උදාවෙන් අපිටම. ඒ නිසා විවාහ ජීවිත ඇතුළත සමහර අය යනවා මේ පොරොන්දුමකින් පුළුවන් මේක කරන්න කියලා. මේ කඩදාසිකින් මේක පුළුවන්ද කියලා. එහෙම අහන අපි අපේ දරුවෝ විවාහයලා ටික කාලයක් ගියාට පස්සේ අපි ඇවිල්ලා හඳාවැටිලා ඉන්නේ. ඒක තමයි යථාර්ථය. මේ බාධා වලට ඒවා පෙන්නනවා. දැන් ওই සමහර අය නම් බාධා කියනවා සත පහකට ගණන් ගන්න. මේ හැම වෙලෙම මූණේ චුච්චුක් ගාවට ඒක බාධාවක් කියලා එහෙම අපි ගණන් ගන්නෑ. නමුත් ජීවිතේ තමන්ගේ තියෙන ඉෂ්ට දේවතාවෙක් කියලා. මොහොතක එළියට බැලලා තමන්ගේ වැදගත්ම වෙලාවල් වලදී තමන්ට පෙන්වන ව්‍යංගයෙන් පෙන්නනවා. කටින් කියන්න බැරි නිසා. උදාහරණයකට බලන්න අපේ දන්ත ධාතුන් වහන්සේ විදේශිකේ කිනිහිරේ තලන්න අපු වෙලා. රටේ රාළ හීනයක් දැක මොකද හීනේ? දත මැදගත් රාළේ කියලා මම මේ ඔබට බොහොම කැටියෙන් කියන්නේ. දත මැදගත් රාළේ කියලා. දත කියන්නේ දන්ත ධාතුන් වහන්සේ. මැද කියන්නේ මැද මහනුවරට. ගම් කියන්නේ වඩම්මන. රාළේ කියන්නේ රටේ රාළේ. රටේ රාළේ දන්ත ධාතුන් වහන්සේ මැද මහනුවරට වඩම්මන්න කියලා ව්‍යංගයෙන් ප්‍රකාශ කරනවා. එහෙම කරපු නිසා අදත් අපිට නිර්ූපද්විතු අපේ දන්ත ධාතුන් වහන්සේ මැද මහනුවර විරාජමාන වෙලා ඉන්නවා. ඒක තමයි යථාර්ථය. එනිසා සිහිනවලින් උත්තම් පණිවිඩ අපිට දෙනවා. අපි බැඳිලා net එකකින් ඉන්නේ. ඔබ බලන්න ඔබ සමහරලට ඔය බලන්න පොරකන්. මොකද වෙන්නේ? කරදර ඇති වෙනවා. බලන්න පොරකන් සමහර වෙන රටක. නමුත් ලංකාවේ ඥාතියට විපතක් ගියනවා. අවංකවම ඔබට කියනවා. මගේ ගාව උන් විවාහ කැටිච්ච අයවිලා හඬවට දුමා ඔබ කියන ඔබට ව්‍යංගයෙන් බෙල්ලත ඔබ තේරුම් ගත්තේ නැහැ. ඔව් මහත්තයා. මගේ දුවට මනමාලි ඇඳුම් අඳනකොට පාන්ද ඇඳුම් අඳනකොට ඒ අඳපු පුද්ගලයා ඇඳුම් අඳලා එළියට යනකොට යාගේ අතින් මේ දොර ලොක් කරලා දොර අරිනකොට යාතුම කැඩුනා. මගේ දුව මට මතකයි තාම කියනවා. ජනේලෙන් මගේ දුව මනමාලි එළියට ගත්තා. අන්න බලන්න. විවාහය පැවතුනේ නැහැ. මහත්තු රජිතක් පත්තු කරනකොට සයිඩ් කන්නාඩි රජින් එකක් වැදිලා බිඳුනා මට මේ සහතිකයි මේ මුතු පිළිම ගාව තියෙන්නේ මේ කෙනෙක් කිව්වා මෙහෙම වුණා කියලා වැඩි දුර කන මේ මහරගම විවාහය පැවතුනේ නෑ ඩිවෝස් එකකින් කෙලවරුණා තව කෙනෙක් කිව්වා කේක් එක සතෙක් පැල්ලා පෙරළුණා ස්වාමියාට විපතක් ආවා පසු කාලිනු
මේ මියන්ගෙන් අපිට කියනවා පණිවිඩ. අපි ඉස්සර කාලේ මිනිස්සු කෙනා මගුලක් බලන්න ගියාම කෑම මේසෙදි වීගල් හැපුණත් ඒත් මගුලක් අරිනවා කියන. ඒ හේතුව මත. පැහැදිලිව ඔබට කියන්න ඕනේ අපිට මියන්ගෙන් අපේ ඉස්සරේ තව යමක් පේනවා. හැබැයි හැමතිස්සෙම මොන චුට්ටුක් ගන්න එක නෙමෙයි. දිගින් දිගට දෙක තුනක් පේනවා අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ බාධා කියලා පෙන්වන්නේ ඒකයි. ඒ බාධා කියලා පෙන්වනවා. ඒක නිසා ඒ පෙන්වන්නේ මේක කරොත් විපතක් වෙනවා කියන එක. මෙන්න මේක තමයි අද කාලේ නවීන ලෝකේ මේව එච්චර පිළිගැනීමක් නැහැ. නමුත් පිළිගැනීම නැතුණාට අතීතයේදී මේව ලොකු පිළිගැනීමක් තිබ්බා. ඒක තමයි යථාර්ථය. මට පුරුවන්කමක් තියෙනවා කාන්තාවගේ පුංචි කේන්දරේ නොබලා මේ කකුලේ ඇඟිලි ටික බලලා මේ විවාහය හරියනවද කැඩෙනවද කියලා බලන්න. ඒක තමයි ඒ අපේ ශාස්ත්‍රයේ තියෙන වටිනකම. ඒක නිසා මම ඔබට ඇත්ත ඇත්ත සත්‍යයි. හැබැයි ඇත්ත ඒ වගේම තිත්තයි. කසායි දියුවක් වෙන සනීප වෙන වගේ යථාර්ථ අපි තේරුම් ගන්න ඕනේ. තරුණ දරුවෝ හිතන අපි තමයි දියුණු. අපි තමයි දියුණු ජාතිය. මගෙත් එක්ක ඇවිල්ලා පසුගිය කාලේ විශ්වවිද්‍යාලේ තරුණ දරුවෝ වගේක් වාද කළා. යන්ත්‍රයකට පුළුවන්ද? ගලකට පුළුවන්ද? මේ මිනිස්සේ ගොඩ දාන්න. මොකද්ද මේක කියන්නේ? විහිළුවක්. එහෙනම් අපිත් එක තර්ක කරලා තියෙනවා. මම ඔබට පැහැදිලිව කියනවා. යන්ත්‍රයකින් කරන්නේ මොකද්ද කියන්නේ? ඒ පුද්ගල විස්තර ටික ලෑට සුභඵල ලබන්න කියලා ජීවම් කිරීමක් කරන්න. ඒක ඔබ නිකන් පොඩි දෙයක් හිතන්න. පොඩි දෙයක් ඔබ කල්පනා කරන්න. නිකන් රටේ පොලිසියක් આવට බලන්න මොකද වෙන්නේ කියලා. පොලිසියේ මැත්තේ ගස් වල ගෙඩි තියනවාද කියලා බලන්න. ඒ මොකද? පොලිසිය නරක තැනක් නෙවෙයි හොඳ තැනක්. නමුත් එම ස්ථානෙට එන්නේ අඳුන වැළපිලි ගහපුවා මරපුවා කොටපුවා. බලන්න ඔබ අද බලන්න ගියලා පොලිසියක වත්තක ගස් වල හරියම ගෙඩියක් හැදෙයිද කියලා. ඇයි? ශබ්ද තරංග, චිත්ත තරංග විෂ වෙනවා. ඒවා මේ විශ්වයට එකතු වෙනවා. ඒවා මිනිස්යාගේ දනේ ගසට අවශෝෂණය වෙනවා. පොලිසියකේ අපිට ඉන්න පොලිසියක් ඇතුළේ ඉන්න මිනිස්සුකුණ මූණ දිහා බලන්න. සිනහාවක් තියනවද කියලා බලන්න. හස රැල්ලක් තියනවද බලන්න. මූණේ කලෙලියක් තියනවද බලන්න. පන්සලකින් කෙනෙක් එළියට එනකොට මූණ දිහා බලන්න. හසරැල්ලකින් සිනාවකින් සැහැල්ලුකින් සුසුමක් වෙලාගෙන එළියට එන්නේ. ඒකනේ අපි ඔය නව රහාදී බුදුගුණ බලයෙන් අරුණ සම්පත් කුමරුන්ගේ සෙනසුරු දිත්ත ඒශාෂ්ටක නවග්‍රහපල දුරුවි සෙද්දේවා යහපත උදා වේවා කියලා සනා කරපු පොඩිය බෝධිල්ල. ඇයි ඒක අපිට පොලිසිය කියලාන්න බැරි? වෙන තැනක ඉන්න පුළුවන්. ඇයි උතන මෙල්ලන්න? බෝධි මාංශේ ගාවතියම නැත්තම් අපේ මේ ත්‍රිවිධ චෛත්‍යලාගේ අපේ සිත පහන් වෙනවා. පහන් වූ සිතින් අපි කිසිම අහේතුක පීඩාවකින් තොරව අර කොඩිය කියවන පිරිසුදු සිතින් ප්‍රාර්ථනාවක් කියවෙනවා. අගමුණේ පුදුලක් ගන්න නැති නිසා කොහොමත් හිත පිරිසුදුව සුබ ප්‍රාර්ථන සිද්ධ වෙනවා. ඒ නිසා යාට යහපත උදා වෙනවා. ඒ වගේ අපි පිරිසුදු සිතින් යමක් කරනකොට ඒක හරියනවා. ඒකනේ සැබෑ සිතින් යන්ත්‍රයක් හරින් ජීවම් කරලා දැම්මම මේ සුබවාදී තත්ත්ව උදා වෙනවා. ඒ නිසා නර්සරියක් පන්සලක ගෙඩි බලන්න ගස්සුල කොච්චර ලස්සනද ගෙඩි හැදෙලා මල් පිපිලා. මොකද ඉතා සුබදායි තත්ත්වයට ඒවා සිද්ධ වෙනවා. ඒක තමයි යථාර්ථය. ඒක නිසා ඒ ගස්සුල ගෙඩි හැදෙනවා. පන්සලේ නිතර බලන්න පෝර නොදැම්මට උන්වහන්සේලාට වෙලාවක් එකට නැති වුණාට නමුත් බලන්න කොච්චර පින්කම් කියනවාද පන්සල් වල. කොච්චර ආගමික කටයුතු කියනවාද. මේ ගස්සුල ගෙඩි හැදෙනවා. මල් පල හට ගන්නවා. ආලෝකය සිද්ධ වෙනවා. ආලපාල මිසු මල්කඩන පන්සල්ට යන එකයි. ඇයි? පින්කම් නිරතුරුව සිද්ධ වෙනවා. ධර්මදේශනා, දහම් පාසල්, හොඳ දේවල්. යථාර්ථය ඔන්න ඕකයි. ඒ නිසා අපි ඒ බව තේරුම් ගන්න ඕනේ. තරුණ දරුවන්ට මම කියන එකම දේ තමයි අපි නෙමෙයි දියුණු ජාතිය අතීතයේ හිටපු අය. අතීතේ ඉතාම වටිනා දියුණු ජාතියක් ජීවත් වුණා. ඒක නිසා ඒ අය කීප කරපුවා සත්‍යයි. ඒගොල්ලන් ඉස්සර පොල් ගෑවේ අත් දෙකේ, පොල් මිරිකුවේ අත් දෙකේ, වතුර ඇද්දේ අත් දෙකේ. නමුත් ඒගොල්ලන්ට අඬපු ගෙදර කියලා කතා කරගෙන ඉන්න වෙලාවක් තිබ්බා. බුදුන් වඳින්න වෙලාවක් තිබ්බා. බිසිනේ. හැමතිස්සෙම මොන සංසුන්ව කටුත් කළා. බිසි නැතිනකොට ડિප්‍රෙෂන්, පාකින්සන් වගේ රුධිර පීඩ වගේ රෝගත් නැහැ, ලෙඩත් නැහැ. ඒතොර ඒගොල්ලෝ දියුණු ජාතියක් වශයෙන් කටුත් කළා. අපි දැන් ඒ ඔක්කොම කරන්නේ මැෂින් එකේ. ඒ ඔක්කොම කරන්න අරමුණ අපි මැෂින් එකේ කරන්නේ ඇයි? අපිට කාලය ඉතුරු කරගන්න. එහෙනම් ඔබ මේ ඔක්කොම මැෂින් වල කරලා ඉතුරු කරගත්ත කාලය කෝ කියලා මං අහනවා. ඒ කාලේ මොකද උනේ? ඒ කාලය අපි රෝහල්වල පොලිමින් බෙහෙත් හේත් ගන්න යනවා. ඒ ඉතුරු කරගත්ත කාලය අපිට අවස්ථාන් වැඩි වෙලා, ඔප්ෂන් වැඩි වෙලා,
ලෙඩ වැඩි වෙලා අවස්ථා වැඩි වෙනකොට ඔප්ෂන් වැඩි වෙනකොට පුද්ගලයාගේ ශරීරයේ වැඩ කරන ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වෙනකොට රෝගාබාධ වැඩි වෙනවා. ඒ නිසා නිරෝගීකම බෙහෙත් වලට සල්ලි වලට ගන්න සිද්ධ වෙලා තියෙනවා. නිරෝගී වෙන්න අපි සල්ලි දීලා නිරෝගී වෙනවා. අන්න ඒකයි අද වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි විවාහය කියන එකේදී විශේෂයෙන්ම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. අපි තරුණ දරුවෝ වේල පහ ගිහිලා හරි උනන්දුයි විවාහයට. මෙනියුම් එක තෝරනවා 6 මාසයකට කලින්. හෝටල් ගානේ ඇවිදිනවා. ලක්ෂයක් දීලා ඇල්බම් එක හදනවා. අවංකව ඔබට කියන්නේ කෑම ප්ලේට් එකට 5000ක් වීදම් කරනවා. බෙරහන මේ සියලු දේවල් සහිතව සුපිරි විවාහ මංගල උත්සවයක් පවත්වනවා. නමුත් හැබැයි මුල වරදිනකොට අද වරදිනවා. ඒ නිසා මුල කියන්නේ පොරොන්දු දෙදෙනා ගැළපීම පිළිබඳ උනන්දු වෙන්නේ. පසු කාලිනු ඇල්බම් එක මේ ෆොටෝ ටික ලස්සන අල්මාරිය දාලා හොදට තියෙනවා. මංගල උත්සවයේදී වීඩියෝ කරනවා. කවා ගන්නවා, පොවා ගන්නවා. මේ සියලු දේ සිප ගැනීම කරනවා. නමුත් අනුන්ගේ මගුල් ගේක ගිහිල්ලා අවුරුදු දෙක තුනක් යනකොට මේස දෙක පුටු දෙක ඉඳ ගන්නවා. එදාට නෑ ඒ ශක්තිය. ඒ නිසා අපි ඔබට කියන්නේ විවාහ ජීවිතයකට ඇතුල් වෙනකොට පැහැදිලිව තමන්ගේ විවාහ මංගල උත්සවය ඇල්බම් කරලා රටට පෙන්න ලක්ෂ ගණන් දිනම් කරලා අල්මාරියේ පොලිෂ් එකේ තියනො නෙමෙයි අපි ඒක ක්‍රියාවෙන් ප්‍රැක්ටිකලි යථාර්ථවාදීව පෙන්නුම් කරන්න ඕන. සානුගේ මගුල් ගේන ගියත් අනිවාර්යෙන්ම එදා වගේම බත් කටක් කවන්න තම නෝනා. බීම ටිකක් කවන්න තම නෝනා. සිප වැළඳ ගන්න එදා වගේම අදට පව් පව් වෙන්න කෝකෝ වෙලා යන්න එපා. දරුවෝ ඉදුණාන දරුවා පුංචි බබා අම්මේ කියනකොට තාත්තා කියන්නේ අර එදා කිව්ව වචනේ සුන්දර වචන අයින් කළා එයාත් අම්මේ කියන පුංචි බබා ඉදලා තාත්තට තාත්ති කියනකොට අර අම්මා එදා කිව්ව වචනේ හලලා බබා වගේ එයාත් තාත්තා කියන්න ගන්නවා. එමුණු මේ තම ස්වාමියන ගෞරවයෙන් ආමන්ත්‍රණය කරනවා. අමු දන්නේක මහත්මෙක්ගේ නෝනා කෙනෙක් ඉන්නවා කළුතර පැත්ත. එදාත් අපි දැක්කා දැන් නම් වයසයි. ඒ තරුණක් කියන්නේ කළුතර මහත්තයා කියලා ගමේ නමින් ආමන්ත්‍රණය කරනවා. ගෞරවයක්. එතකොට මේ පුද්ගලයාට හිතනවා මේක වංචාවක් නෙවෙයි මහත්ගේ නෝන මට මහ ගෞරවයෙන් සැලකනවා. මට වැරදි වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. ඉතින් ඒ නිසා එයා අපේ කඩුවට කියන වැදගත්. පොරොන්දමක වුණත් හුඟක් විස්තර බලා ගන්න පුළුවන්. පොරොන්දමගේ විශේෂයෙන් නයි මුගට යෝනි තියෙන්න පුළුවන්. නයි මුගට යෝනි සදා වයිනයි. ඒ වගේම වෘක්ෂ පොරොන්දම හරගස් තියෙන්න පුළුවන්. උණගස උණගහේ කිරි නැහැ. එතකොට දරු බල නැහැ. මට එක විශේෂඥ වෛද්‍යවරියක් ආවා ලංකාවේ ප්‍රසිද්ධ රෝහලක. මම කෝ ඔබතුමිය මේ භාවයේ විත්තරන්න මේ බව දෙහිකට තව දරු නැහැ කියලා. ඒ මොකද පුත්‍රස්ථානේ පාපක කුජ ශනි දෙදෙනාගේ වෘක්ෂ පොළොන්ම හර වෘක්ෂ කිරි වෘක්ෂ නෙමෙයි. හැබැයි වෛද්‍ය පරීක්ෂණවලදී ආව වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි තුන් පාරක් ඉන්දියාවේ ගිහිල්ලා තැන්පත් කළා දරු නැහැ. මම කෝ ඔබතුමියට මේ භාවයේ විතරක් නෙමෙයි ඉදිරි භාවයේ බවවත් දරු නැහැ. මට කියනවා අන්තිමට මහත්මයා මම ජාතික රෝහලේ ලේබර් රූම් එකේ වැඩ කරන වෛද්‍යවරයෙක්. මේ වගේ කතාවකට කතා කළා. මේ විදිහට ලංකාවේ ප්‍රසිද්ධ රෝහලක ලේබර් රූම් එකේ වැඩ කරන වෛද්‍යතුමී. අන්න බලන්න. අනුන්ගේ දරුවෝ මම හැමදාම ගන්නා මාත්‍රයයි මට මගේ උසම දරුවෙක් කියන්නේ. මම කෝ ඔබතුමිය මේ භාවයේ අනුන්ගේ දරුවන්ට උදව් කරේක හැබෑව. බුදු රජාන් වහන්සේ කිව්වා කර්මයේ පරිසම් දෙන්න, කිරි මිදෙන්න ටික කාලයක් ගත වෙනවා. මේ කිරි බවට පත් වෙන්න කාලයක් ගත වෙනවා. ඒ වගේ පෙර සසර කරපු කර්මය අද සැලකුවට පෙර භවයේ දරුවා විනාශ කරලා මව කුසු. පස්වන නුව පුත්‍රස්ථානේ පාප පීඩිත වෙලා වෘක්ෂ පොරොන්දු බව හරගස් බවට පත් වෙලා අන්න ඒ වගේ. ඒත් ඔබේ කේන්දරයක් මේ වගේ අපිට කියලායි බලා ගන්න බැරි. ඔබ ආවොත් අපි මෙහෙම හරි පැහැදිලිව නිරවුල්ව අපිට මේව පහදලා දෙන්න පුළුවන්කම තිබෙනවා. ඒක තමයි යථාර්ථය. මම බෝඩ් දාගෙන මගේ නම ඉස්සරහෙන් පස්සෙන් කීර්ති නාම තිබ්බට ඒකක්වත් මම පාවිච්චි කරලා නැහැ. අදටත් කිසිම බෝඩ් එකක් නැහැ. වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන යනවා. ඇපොයින්ට්මන්ට්ස් තිබෙනවා ඕනම අවස්ථාවක මාස ගන්න. බැයි මේ ළඟදී ඉඳන් තමයි මම එළියට බැස්සේ ජනමාධ්‍යට. ජනමාධ්‍ය මාව සොයාගෙන ආපු නිසා ඒත් මම ආවේ නැහැ. ඒ මෑතකදී එළියට ආවේ මේ ශාස්ත්‍රීය පිළිබඳව මිනිස්යාගේ සිත් තුළ පවතිනා වූ සැකේ විචිකිච්ඡාව කියන එක පළපදියන් වෙන්න ගත්තාට පස්සේ තමයි ඒක ඉවත් කිරීමේ චේතනාව තමයි මම ආවේ. හැබැයි මම වැඩි කල් තව ඉන්නේ මේක ඉන්නේ සා ජනමාධ්‍යට මේ ඇවිල්ලා මේ ජනමාධ්‍ය තුල ඉන්නේ නැහැ. ටික කාලෙකින් මම මේ ජනමාධ්‍ය තුලින් ඉවත් වෙනවා. සියත channel එකේ සෑම පොයි දවසකම රාත්‍රී 9ට මම ඉන්නවා. මගේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේ ඉදිරියේ තවත් ඒ වගේ රූපාලි නාලිකාවලින් මට කතා කරලා දෙන්න. මට පෞසුගිය ඔය විශේෂයෙන්ම දේශපාලනික
පෙරලියක් වෙච්ච පහුගිය කාලේදී ඕන තරම් කතා කරා. මම එකකටවත් ඉදිරිපත් වුණේ නැහැ. මොකද ඒ තාත්තටපත් වෙන්න මගේ කැමැත්තක් නැති නිසා. පෞද්ගලික කේන්ද්‍රයක් පෞද්ගලිකව සුරක්ෂිත විමර්ශනය කරන්න ඕනේ ඔෆිස් එකේ දොරවල්. වෛද්‍යවරේ කවදාවත් රෝගියෙක් නිර්වත් කළා ඒක මාධ්‍ය සම්දර්ශන පවත්වන්නේ නැහැ. මගේ පෞද්ගලික අදහසයි. ඕන කෙනෙකුට මේ ලෝකේ පෞද්ගලික අදහසක් දරන අයිතියක් තියෙනවා. මට අයිතියක් තියෙනවා ඒක. ඒ නිසා මම අදහන්නේ කෙනෙකුගේ ලිංගික බලහීනකමක් පවා ප්‍රසිද්ධිය කියන්න පුළුවන්. අපි මාධ්‍යික කේන්දරේ ලිංගික බලහීනකමක් ප්‍රසිද්ධිය විමර්ශනය කළොත් එහෙමනම් අපි නෝන කෙනෙක්ගේ වගේ ලිංගික බලහීනකමක් ප්‍රසිද්ධිය විමර්ශනය කළොත් වෙන තරුණ කෙනෙක් ඒක අහගෙන ඉඳලා වෙනත් ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ඒ වගේ තමයි කෙනෙකුගේ පෞද්ගලිකත්වය කියන්නේ පෞද්ගලිකයි. ඒ සුරක්ෂිතයි. අනේ නිසා අපි ඒව අවබෝධයෙන් තේරුම් අරගෙන විමර්ශනය කරමු. මම කැමති නැහැ මගේ ගාව කේන්ද්‍රයක් දාන්න කවුරුහරි ආවොත්. තව කෙනෙක් එළියෙන් නම් ඒක අහන් ඉන්නවට මම කිසිසේත්ම කැමති නැහැ. මගේ ඔෆිස් එක දොර ලොක් කළා. මම පෞද්ගලිකව තමයි ඒක කේන්ද්‍ර විමර්ශනය කරන්නේ. අනේ නිසා මේ තරුණ දරුවන්ට මම කියන්නේ හරි විදියට ඇවිල්ලා අපෙන් කේන්ද්‍රයක් බලන්න. අපි බලමු. කේන්ද්‍රය තුල තියෙන අධිවේගී කමාශල්. දැන් අපි හතර පස් දෙනෙක් ගත්තොත් පස් දෙනාට පස් විදියට කන්න පුළුවන්. එක්කෙනෙක් කඩුවෙන් කනවා, එක්කෙනෙක් වැඩියෙන් කනවා, එක්කෙනෙක් මධ්‍යම ලෙස කනවා, එක්කෙක් නොකා ඉන්නවා. ඒ ආකාරයට. මේ කාමාශාවනත් කාමයේ කියන්නේ නරක දෙයක් නෙමෙයි කැමැත්ත. අධි කිය අධිවේගී වෙනවා කියන්නේ හයි ස්පීඩ් වෙනවා. ඒ වගේ කැමැත්ත අධිවේගී වෙන්න පුළුවන්. ඒ වගේ දැන් සිකුරු හතේ වගේ කේන්ද්‍රේ කුජ පස් වැන්නේ වගේ ඉන්නකොට අධිවේගී කාමාශා යෝගයක් නිර්මාණය වෙනවා. එතකොට සිකුරු හතේ කෙනෙක් විවාහ වීම තුළින් ඒ දෙදෙනාටම මේ අවශ්‍යතාවය සහ දෙදෙනාගේ කැමැත්ත සමගාමී වීම නිසා අවුලක් වෙන්නේ නැහැ. අපි උදාහරණයක් හැටියට ඒ සිකුරු හතේ කුජ පහේ කේන්ද්‍රයක් අධිවේගී කාමාශා යෝගයක් තියෙන කේන්ද්‍රයක්. බ්‍රහස්පති හත් වැන්නේ ඉන්න කේන්ද්‍රයක් එක විවාහ වුණොත් ගුරු හතේ කේන්ද්‍රයක් එක ඒ දෙදෙනා අතර බැඳීම කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ බැඳීම තියෙනවා. තිබුණාට පුරුෂ කේන්ද්‍රයේ තිබෙන අධිවේගී කාමාශාව කිසිම දවසක ශ්‍රී කේන්ද්‍රයෙන් නිවන්නට පුළුවන් කමක් වෙන්නේ නැහැ. මේ නිසා මේ විවාහ ජීවිතය ඇතුලේ දෙදරායන්ට බලනවා. ගුරු හත් වැන්නේ ශ්‍රී කේන්ද්‍රයක පසු කාලිනුව විවාහය නිරස වෙනවා. ගුරු කියන්නේ ගුරුවරයා නැත්තම් සිල්වතා. සිකුරා කියන්නේ මනමාලය. හත් වැන්න කියන නිවාස්ථානේ දෙදෙනාට දෙන්නා පරස්පර වෙනවා. ඔතනදී විතරක් නමුත් ආදරය ඇති වෙනවා. ශ්‍රී කේන්ද්‍රයේ ගුරු හතේටම තියෙන ප්‍රේමය, පුරුෂ කේන්ද්‍රයේ සිකුරු හතේටම රාගය, මේ දෙකේකට ගැටෙනවා. එතකොට ඇතුළාන්තයේ මේක ගැටෙනවා. ඒක නිසා අපිට ඇවිල්ලා ඕන තරම් කියලා තියෙනවා. මම දන්න හොඳ යුවලක් ඉන්නවා, අම්මා හඬා වැටෙනවා. මොකද ඒ කාන්තාවගේ සිකුරු හතේ, ඒ කාන්තාව රාත්‍රියේ ඇඳට වෙලා බලාගෙන ඉන්න ස්වාමියා නිකන්, ස්වාමියා වෛද්‍යවරිය. ස්වාමියා හොඳ පොත්පත් තියාගෙන, බණ දහම් පොත් තියාගෙන රැට පුටුවට වාඩි වෙලා මේ පොත්පත් කියුණු අධ්‍යාත්ම පොත්පත් වලට යොමු වෙලා ඉන්නේ. ඉතින් බලන්න පල්ලෙහා ඉඳලා අම්මලා හඳා වැටෙනවා. ඒක තමයි යථාර්ථය. මම දන්න තව තරුණ දරුවෙක් ඉන්නවා. ඒ තරුණ දරුවා විවාහ වෙන වයස විවාහ වෙන්නේ. ඒ තරුණ දරුවගේ අම්මට විවාහ කරන්න ප්‍රතිචාර උනන්දු නැහැ. ඒට හේතුව ඒ තරුණ දරුවගේ ගුරු හතේ ප්‍රාස්පති හත් පැටි ඉන්නවා. අධිවේගී කාමාශ්‍රයක් නැහැ, සිකුරා නීචයි. අන්න බලන්න. ඒ අම්මා දරුවා එනකොට ලස්සන ෆොටෝ එකක් ගන්න කාන්තාවගේ, මේ දරුවගේ නිදර කාමරේ. දරුවා ආවම මෙයා ෆෝසස් වල වැඩ කරන දරුවෙක් ත්‍රිවිධ හමුදාව. දරුවා ආවම අම්මා කියනවා මේ ෆොටෝ එක අයින් කළා, එතන ලස්සන බුදුරුවක්, ලස්සන පින්ඩපාතේ වඩිනු ස්වාමීන් වහන්සේ නමක පින්තූරයක් ගහලා තිබුණා කියලා. අන්න බලන්න. ඒක තමයි යථාර්ථය. සමහර අයගේ අම්මලට මේක නවත්ත ගන්න විදියක් නැහැ. මොකද්ද මේ තරුණ දරුවෝ යාළුවනේ. සමහර අම්මලට මේවා කරගන්න විදියක් නැහැ. එපා කරවනවා. මේක තමයි යථාර්ථය. අපි මේවා තේරුම් ගත යුතුයි. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ කේන්ද්‍රයක් තුලින් ලොකු මනුලියක් කියන්න පුළුවන්. මගවට ආවා පසුගිය කාලක පුංචි මාස 8ක දරුවෙක් පදාගෙන අම්මයි තාත්තයි. ඒ මං හරි ආසයි පුංචි දරුවන්ගේ කේන්ද්‍ර බලන්න. ඇයි ඒ? සෑම දෙයක් මට කියලා දෙන්න පුළුවන් නිසා. උපතේ සිට විපත දක්වා සෑම දෙයක්ම කොට විවර්ෂණය කරන්න හැකියාව තියෙන නිසා, කේන්ද්‍රයේ ප්‍රසද්ද කියලා කියන්න පුළුවන් නිසා, මේ කේන්ද්‍රයේ ආවිසඳු නීචයි උපතින්. මම මෙහෙමයි කිව්වේ, මේ දරුවාගේ තියෙන ප්‍රශ්නේ අම්මට කියලා හිත නරක් කරන්න බෑ. අපිට පුළුවන් කේන්ද්‍රයක් බලන්න මානසික වටන්න පුළුවන්.
එහෙම වටන්න නැතුව තමගේ පෞරුෂය වර්ධනය කරන්නත් පුළුවන්. ඒක නිසා මේක බොහොම පරිස්සමෙන් කරන්න උඩ වැඩක්. ඒක නිසා පැහැදිලිවම අපිට කියනවා ඒ තරුණ යෝලංකාවේ පුංචි බබා වරගෙන. ඉතින් අරන්නම් වෙලාවයි මම කේන්දරේ බල්ලා කිව්වා. මොකද්ද මං කිව්වේ? රවිසඳු නීචයි. මං කල්පනා කරා කොහොමද මේ පණිවිඩය දෙන්නේ? හිතක් පපුවක් තියෙන කෙනෙකුට මේක කියන්න පුළුවන්ද? රවි කියන්නේ ආලෝක ග්‍රහය දබල්ට පායන හිරු. සඳු කියන්නේ ආලෝක ග්‍රහය රැයට පායන රාත්‍රියට පායන සඳු. රවිසඳු නීචයි කියන්නේ ආලෝක ග්‍රහය නීචයි. මම ඔබට වැරදි උපදෙස් දුන්නොත් මොකද වෙන්නේ? ඊළඟ භවයේ මගේ රවිසඳු නීච වෙනවා. රවි කියන්නේ ආලෝක ග්‍රහය දබල්ට පායන හිරු. සඳු කියන්නේ රැයට පායන සඳු. දෙන්න නීච වුණොත් ඇස්ට්‍රොපෙන් යනවා. නුඹ මේ භවයේදී අනුන්ව අනුන්ට උපදෙස් දීලා වැරදි උපදෙස් දීලා නොඹ ගැරියාද අඳුර ඇරියාද නුඹට ඊළඟ භවයේදී අඳුර යන්නට සිද්ධ වෙනවා. රවිසඳු නීච වෙනවා. ඒක නිසා අනුන්ට උපදෙස් දෙන්නේ අනුන්ට යම් යම් දේවල් වටහන්න ඕනේ බොහොම පරිස්සමෙන්. වැරදි උපදෙස් දුන්නොත් එයා ඒක ජීවිත කාලේ පුරා භාවිතා කළා හෝ ඒ නොමග ගිහිලා අවුලක් වුණොත් ඊළඟ භවයේ උපදෙස් දීපු පුද්ගලයාට රවිසඳු නීච වෙනවා. මං කො මේ පුංචි පුතා පෙර සංසාරේ පොඩි පාපයක් කළා තියෙනවා. අනුන්ට වැරදි උපදෙස් දීලා. ඒ නිසා ඇස් දෙකේ ප්‍රශ්නයක් කියලා. කීන එක එකපාර කියන්නේ නැතුව වදමලක් ගෙනන්න කියලා මගේ කාර්ය මණ්ඩලයට කියලා. වදමල ගෙන පෙන්නුවා. මට අම්මගෙන් අහනවා සර් මේ මල දිහා බලන්නේ නැහැනේ මගේ දරුවා. අන්න එහෙමයි. එයාලගේ මනසට මම තට්ටු කළේ. මුලින්ම කිව්වේ කර්මය ගැන. ඊට පස්සේ කිව්වේ කර්ම විපාකය ගැන. ඊට පස්සේ තමයි වදමල පෙන්වන්නේ. ඒ වගේ තමයි.